අයිබුවන් ඔබ මේ කිසිටිනේ ඒෂියන් මිර සංවාදයේ වැඩසටහන සමගින් අද දවසේ අපගේ ආරාධිතයා වෙන්නේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක මෙන්ම දේශපාලන මණ්ඩලයේ සභික බිමල් රත්නායක මහතා අපි ඔබ අයිබුවන්ගේ පිළිකා ගමන වැඩසටහන අයිබුවන් මංජුලේ අපි ඔබත් සමග ජාතික ජන බලවේගයේ මැතිවරණ සූදානම එමෙන්ම මේ කාලීනව අද දවසේ කතා වන මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ රටේ පහුගිය දින 10 හරිම තීරණාත්මක දින 10ක්. එක පැත්තකින් 2011 ලෝක කුසලානේ පාවා දීමක් ආවා. ඊට පස්සේ කරුණාමන් අපේ හමුදාවේ අය මරපු අය විදිය ගැන වීරත්වයෙන් කියපු කතාවක් ආවා. ඊට පස්සේ ජනාධිපතිවරයා මහා බැංකු නිලධාරීන්ට බාක් ප්‍රහාරයක් එල්ල කරා. දැන් ඒකම පාස්කු ප්‍රහාරය හොයන කමිසමක් සහ යහපාලන යටතේ සිදු දේශපාලන පලිංක ගැනීම හොයන කොමිසමකුත් තියෙනවා. මේ ඔක්කොම ගමන් කරන එක දිශාවකට මහා මැතිවරණයට. අපි මහා මැතිවරණ මේ කතාව පටන් ගන්න එක හොඳයි. දැන් 225 ඔබත් පහුගිය පාර්ලිමේන්තුවේ හිටියා මේ 225 මේපා කියලා මහා ජනතාව කිව්වා. ඒක තමයි බුද්ධියෙන් හිතලා කියපු දෙයක්. හැබැයි ජනතාව ඡන්ද දෙන්නේ ගියාම හදවතින් තමයි ඡන්ද දෙන්නේ. මෙවර බුද්ධිය ඡන්ද දෙන්න තැනට අරන් ගියොත් තරුණ අඳෝනාම කර කර මේ දින්න වෙන්නේ. ඔමාජිර මුලින්ම මේ ඒෂියන් මිරර් ආඩවියට අපි ස්තුතිවන්ත වෙනවා අපට ආරාධනා කරලා මේ අවස්ථාවක් ලබා දීම ගැන. දැන් අපි හැම කෙනෙක්ම තීන්දුව ගන්න බුද්ධියයි හදවතයි දෙකම එකට සම්බන්ධ කරගෙන තමයි. දේශපාලන තීන්දුව විතරක්ම නෙමෙයි. නමුත් දේශපාලන තීන්දුවේදී අපිට පේනවා වැඩිපුර අපේ රටේ පමණක් නෙමෙයි ඉතින් ලෝකේ වුණත් තියන් මේ හදවත මුල් වෙනවා වැඩි. ඒකට හේතු ගොඩක් තිබෙන්න පුළුවන්. දැන් නම් මේ විශේෂම මේ මේ ප්‍රොපගැන්ඩා බලපෑම කියන්නේ ප්‍රචාරක මාධ්‍යවල බලපෑමත් ඊටාම විශේෂයි. ඒකත් බලපාන. නමුත් මම කියන්න කැමති ලංකාව අවුරුදු 90ක් සර්වජන ඡන්ද බලයක් තියෙන රටක්. දැන් අපේ රටේ පරම්පරා හතරක් කෙලින්ම ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. අපේ රටේ ජනතාව දිහා බැලුවම පේනවා පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් දේ සීමිත වුණත් පාර්ලිමේන්තු ක්‍රමය ගැන විශ්වාසයක් තිබෙනවා මන්ජුල. විශ්වාසය නැත්තේ පාර්ලිමේන්තුවට පත් වෙන මන්ත්‍රීවරු පිළිබඳ. පාර්ලිමේන්තු ක්‍රමය ගැන විශ්වාසයක් නැතිනම් ඔය යුරෝපේ සමහර රටවල් වගේ ඡන්දෙ දාන්න නැතුව ඉන්න ඕනනේ. ඒක ඔක බුද්ධිය සහ හදවත පිළිබඳ ප්‍රශ්නයක් විතරම නෙවෙයි පාර්ලිමේන්තු ක්‍රමය පිළිගන්න. දැන් මිනිස්සු අද වුණත් පාර්ලිමේන්තුව රට හදන තැන කියලා පිළිගන්න විශ්වාස කරනවා ඒක එහෙම නුනට. ඇත්තටම මොකද අපි හිතනවා රටක් හදන්න පාර්ලිමේන්තුව තනියම බෑ ඒක ලොකු වැඩක්. කොහොම වුණත් ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන්ට එපාලා තියෙන්නේ ඔවුන්ගේම ඡන්දෙන්පත් වෙච්ච මහජන නියෝජිතයන්ව තමයි උන්ට එපාවලා තිබෙන්නේ. ඒ නිසා මේක එකක් තියෙනවා ජනතාවට වගකීමකුත් තිබෙනවා. මොකද මෙතන ඉන්න නරකම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් පහුගිය අවුරුදු 5 එක වචනයක් ජනතාවගේ පාර්ලිමේන්තුව කතා නොකරපු එක්කෙනත් ජනතා ඡන්දෙන් ගියපෑනේ ගේට්ටු කඩන් ගියපු කවුරුත් අතර නැහැ. ඒ නිසා එකක් ජනතාවට වගකීමක් තියෙනවා තමන්ගේ ඡන්දෙන් ගියපු අය වැරදි කරාම තමන්ටත් වගකීමක් තිබෙනවා. කාට හරි කියන්න පුළුවන් ඉතින් අපේක්ෂකෝ දැන් මේ පක්ෂවලින් කියලා එකක් අපි පිළිගන්න. හැබැයි වැදගත් දේ තියෙන්නේ ඇයි ජනතාවට පාර්ලිමේන්තුව එපා වෙලා තිබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මං කියන්නේ ගම්වතුරක් එහෙම ආවම කොළඹට මිනිස්සු කියන අපරාධ මේ බොරලස් ගම යට වෙන්නේ නැතුව අරක දිවන්නේ වයිට උනා නම් කොච්චර හොඳයි. ඉතින් දැන් වෛරස් එකටත් එහෙම කියනවනේ. ඔව්. ඒක තියෙන්නේ මම හිතන්නේ ජනතාව ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුව එපා වෙලා තියෙන්නේ ඒ මහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපත්ති විරහිතකම. කියන්නේ ඔවුන් එහෙට පයින්නවා මෙහෙට පයින්නවා අද එතන මෙහෙට තවතනක එහෙම. ඒක තමයි විනයක් නේ. පාර්ලිමේන්තුවේ මිනිස් කුඩු ගහනවා, වතුර ගහනවා, කතානායකතුමාට කැට වචනෙන් බයිනවා, මයි කඩනවා, බුදියනවා, ඔක්කොම කරනවා. පිහිගේනවා මේ වගේ. තුන අති බහුතරයක් ඉන්නේ දූෂිතයෝ. පාර්ලිමේන්තු මන්ත්‍රීව දැන් ඔබතුමා දන්නවා පහුගිය මහ බැංකු හොරකමට අදාළ අර්ජුන ලෝසියස් ට තියෙනවා චෝදනාවක් කොමිෂන් එකෙන් එළිරාපු වාර්තාවේ තිබෙනවා. ඒක ජනතාවට දුන්නේ නැහැ මෛත්‍රී පරිජනාධිපතිවරයා. 118 දෙනෙක්ට මහා බැංකුව කඩලාගත්තු සල්ලි වලින් මන්ත්‍රීවරු 118කට ඔහු සල්ලි දුන්නා කියලා. අර හංගපු කොල්ල ටිකේ ටික තියෙනවා. හරියට හරි. හංගපු මම ළඟදිත් අභියෝග කළා වර්තමාන ජනාධිපතිතුමාට ඔබතුමා නීතිගරුක පුද්ගලයෙක් කියලා ඔබතුමා හඳුනාගන්නේ. ඔබතුමා බයනත පුද්ගලයෙක් කියලා හඳුනන අම අදත් මේ ඔබතුමා හරහා අභියෝග කරනවා. ඔබතුමාලගේ channel එක හරහා
ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ මහතාට අන්න ඒ 118 දෙනාගේ ජනාධිපති කොමිෂන් වාර්තාව රටට ඉදිරිපත් කරන්න. අද 118ම ඡන්ද ඉල්ලනවා. පොදු ජන පෙරමුණින් එක්සත් ජාතික පක්ෂයෙන් සදි ප්‍රේමදාස මහතාගේ පක්ෂයෙන් විශේෂම ගත්ත මම දැක්කා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයන් හිටපු ඇමතිවරයන් කියනවා කියලා තිබුණා. එක වෙබ් අඩවියක් වාර්තා කරලා තිබුණා. ඒ සල්ලි ගත්ත අය ඇජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත අය අද පොදු ජන පෙරමුණේ ලයිව් තුල ඉන්නවා කියලා. ඉතින් මම දික් කරගන්න නැතුව සාරාංශයකට ආවොත් ලොකුම පස් කපන්න ඉන්න ලොකුම අරක්කු බාරකාරය ඉන්න අරක්කු නිෂ්පාදක තුන්දෙනෙක් ඡන්ද ඉල්ලනවා ලංකාවේ. අරක්කු විකුණලා නෙමෙයි. එතකොට ජනතාවට මේ පාර්ලිමේන්තුව එපාලා තිබෙන ප්‍රධාන හේතු ගත්තොත් එකක් ප්‍රතිපත්තියක් නැහැ. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. ඊට පස්සේ විනයක් නැහැ. තුන හොරු. එහෙනම් ඇත්තටම දැන් මේ 2020 අගෝස්තු 5 ජනතාවට අවස්ථාවක් තියෙනවා රට හදාගන්න එක ගැන පැත්තකින් තිබ්බත් අඩු ගානේ පිරිසුදු පාර්ලිමේන්තුවක් හදාගන්න. පිරිසුදු පාර්ලිමේන්තුවක් හදා. ඉතින් පිරිසුදු පාර්ලිමේන්තුවක් හදා තේනම් ප්‍රතිපත්ති ගරුක අය යවන්න ඕන, විනය ගරුක අය යවන්න ඕන, ඊට පස්සේ අදූෂිත අය යවන්න ඕන. ඉතින් මම බොහොම නිහතමානීව කියනවා මම හිතන්නේ ඔය ඇස්පෙක්ට්ස් තුනෙන් ගත්තොත් ඔය පැත්ත තුනෙන් ගත්තොත් මම ඉතාම නිහතමානීව කියනවා දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් මේ ප්‍රධාන දේශපාලන ධාරාවේ විදිහට ගත්තොත් ඉතින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් නිසා ඒක තමයි තිබෙන්නේ. ඔබ හොඳ තැනකට ආවා. දැන් සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකම මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කලින් ගණන් ඇදීමක් එක්ක අපිට මෙච්චර උත්තර ලැබෙයි කියලා. දැන් 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයේදී ඡන්ද 419553 ඕක අර ප්‍රසිද්ධියම කියනවා කට්ටිය 103 කියලා උපහාසයට වගේ කියනවා. හැබැයි ඊට මාස 21කට පෙර පැවති, ඒ කියන්නේ පෙබරවාරි 2018 පෙබරවාරි 10 පැවතු පළාත් පාලන මැතිවරණේ 710932ක් ගන්නවා. 105.75. මෙතන වගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ වෙනසට හේතුව මොකක්ද? ඒ වගේම අගෝස්තු 5 මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම පිටපතව තියෙන තක්සේරුව මොකක්ද? ඔව්. පළවෙනි කාරණය තමයි මංජුල අපේ රටේ ජනතාව පොදුවේ මැතිවරණවලදී එක එක මැතිවරණවලදී හැසිරෙන විදිය වෙනස්කමක් තිබෙනවා. දැන් ජනාධිපතිවරණ අපි ජවිපේ වශයෙන් ගත්තොත් ජවිපේ වශයෙන් ගත්තොත් අපි ජනාධිපතිවරණවලදී අපේ ඡන්ද ප්‍රතිශත 1982 සිටම සාමාන්‍යයෙන් අපි පාර්ලිමේන්තු ප්‍රාදේශීය සභා මැතිවරණවලදී පෙන්නුම් කරන ඒවාට වඩා අඩුයි. මොකද ජනාධිපතිවරණ ලෝක පරිමාණයෙන් ගත්තත් ඒක කඳවුරු දෙකක් අතර තරඟයක් බවට පත් වෙනවා. දැන් තුන්වෙනියා සහකාර ජනාධිපති වෙනවා නම් අපිට ලක්ෂ ගණන් ඡන්ද හම්බ වෙලක් දස ලක්ෂ ගණන්. එහෙම වෙන්නේ නැහනේ. ඒ නිසා ඒක එකක් ඡන්දේදී එක එක ඡන්දය අනුව ටෙස්ට් මැච් එකේදී එක විදියක් 2020 තාල විදියක් වගේ එක එක මැතිවරණදී වෙනස්. ඒකම උදාහරණ ඔබතුමා පෙන්නුවේ ඒකයි 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාවෙන්තු ප්‍රමාණයට මහජන නියෝතයන් ලැබෙන බව ජනතාව දන්නවා. එතකොට මේක ප්‍රදේශයට සේවය කිරීමේ ප්‍රශ්නයක් බව දන්නවා. දිනන්න පුළුවන් බව දන්නවා. ජනතාවෙන්තු ප්‍රමාණය අපේක්ෂකයන්ට. ඒ නිසා අපි අට ඔබතුමා ඔය කියන විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒක ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපි 2006 ගත්තත් විශාල ඡන්ද පදනම් වලින් අපි ආරම්භ 2002 ගත්තත් ප්‍රාදේශීය සභා ඡන්දම ගත්තා. ඒ වගේම අපි වැඩිම ඇත්තටම වැඩිම මේ හොඳින්ම ජනතාව අපව බාර අරගෙන තිබෙන්නේ මැතිවරණවලදී පාර්ලිමේන්තු මැතිවරණවලදී. දැන් 2006 දී ගත්තොත් අපි 94 දැම්ම ගන්න පුළුවන්. 94 අපි ඉතාමත්ම කුඩා විනාශ කරලා පුපක්ෂයක් ආරම්භ කරා විතරයි මිනිස්සු කවුරුත් දන්නේ නැහැ අපේ පක්ෂයේ කවුද ඉන්නේ කියලා. ඒ වෙලාවෙත් අපිට එක මන්ත්‍ර ධුරයක් නියල්කලපති සහෝදරයා පත්තුන. 2010 දී අපිට මන්ත්‍ර 10 දෙනෙක් ලැබුණා. ජයිපේ වශයෙන් තනියම 2001 දී අපිට මන්ත්‍ර 16ක් ලැබුණා. ඒත් ජයිපේ වශයෙන් තනියම. ඊපස්සේ 2004 දී අපි සන්ධානය ගොඩනගපු වෙලාවේදී අපි කවුරුත් දන්නවා ලංකා ඉතිහාසයේ විශේෂත්ම දෙයක් සිද්ධ වුණා. අපි ඉදිරිපත් කරපු අපේක්ෂකයන් ගෙන් දෙදෙනෙක් ගන්න සිළු දනම ජයග්‍රහණය කළා. 36 දෙනෙක් ආවා. 36 දෙනා ජාතික ලයිස්තු තුනක් ආවා. ඔව් ඔව්. දෙකක් පරිත්‍යාග කරා. ඒකත් හරි. මම බොහොම ස්තුතියි ඔබතුමා අපි පහක් අපිට අයිති හිම තිබ්බා. අපි තුනක් අරගෙන දෙකක් දුන්නා නැවත පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා එක්සත් සන්ධානයට. එහෙම කරපු ජයපේ මන්ත්‍රී ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය මහින්ද රාජපක්ෂ මැතිතුමාලා 2008 දී
අපේ මංකොල්ල කාලා වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ධූරය මංකොල්ල කාලා කරුණාම්මාට එක දුන්නා. එහෙමයි රාජපක්ෂලාගේ කෙලෙහි ගුණ සැලකේ. කොහොම වුණත් අපි මාතෘකාවට ආවා. ඒ තේ නිසා පස්සේ දැන් 2010 පාර්ලිමේන්තු මැතිවරණය ඉතාම විශේෂ මැතිවරණයක්. මොකද ඒක මේ යුද්ධය අවසන් කරපු අපේ කරමු. ඒ වෙලාවෙත් අපි ඊට කලින් තිබිච්ච පළාත් සභා ඡන්ද වලට වඩා 2010 පාර්ලිමේන්තු මැතිවරණයදී අපි ඡන්ද ලබා ගත්තා. හැබැයි වරක් මන්ත්‍රීලු 6 දෙනයි ආවා. 7යි. 7යි. පස්සේ 2015 පාර්ලිමේන්තු මැතිවරණ එනකොටත් අපි ඊට කලින් පළාත් සභා ඡන්ද වලදී අරගෙන තිබුණාට වඩා මගේ මතක හැටියට ලක්ෂ 3ක් විතර අපි වැඩිපුර ගත්තා. මන්ත්‍රීවරු මේ 6 දෙනා පත් වෙච්ච වෙලාව. ඒ නිසා අපිට පේන දෙය තමයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු ඡන්දවලදී වැඩිපුර අපිට ඡන්ද ජනතාව ලබා දීලා තියෙනවා. මොකද ජනතාව දන්නවා, උන් දැඩි ලෙස විශ්වාස කරනවා ජවිපේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඒක මම හිතන්නේ මිනිස්සු පිළිගන්න දෙයක්. ඉතින් ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න කැමතියි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අපි මාලිමාවෙන් ඉදිරිපත් වෙන එක විශාල බලවේග ගොඩක එකතුවක්. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අද රටේ තියෙන දේශපාලන අවස්ථාවත් එක්ක මොකද පොදු ජන පෙරමුණේ ඇත්තම ආණ්ඩුවක් හැදලා ඉවරයි වගේ දැන් ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ අගමැතිවරයා දැන් ඉන්නේ එකෙන් ආණ්ඩුවක් හැදලා ඉවරයි දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ දැන් මේ රටක් කරන්න බෑනේ ආණ්ඩුවකට පමණ මිනිසුන්ගේ දුක් ගැනවිල්ලක් කියන්න මිනිසුන්ගේ ප්‍රශ්නයක් කියන්න ආණ්ඩුවක් විතරක් තිබිලා බෑනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ හැම විටම ආණ්ඩුවට අමතරව තවත් බලවේග අවශ්‍යයි ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දැන් තියෙන තත්ත්වයේ විසින්ම ජනතාව කල්පනා කරාද කියලා අර මම ප්‍රතිපත්තිගරුක විනයගරුක සහ ජනතාව වෙනුවෙන් බය නැතුව කතා කරනවා. අපි පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීව මන්ත්‍රීවරු වෙලා තියෙන මේ මංජුල මේ මිනිස් කුඩු ගහලා කුණු හරප කියලා නෙමෙයිනේ. දැන් ওই මිනිස් කුඩු ගහපු කෙනා ඒ පිළිබඳවත් කිව්වා ඔහුට දක්වන්න පුළුවන් වෙච්ච අවම ප්‍රමාණින් තමයි මේක පෙන්වන්නේ කියලා. ආහම මම දුටු සමාජයේ එහෙම වෙන්න පුළුවන් මොකද එතුමා මහාචාර්යවරයෙක් හරි උගතෙක් හරි දක්ෂ පරිපාලකෙක් හරි නෙමෙයි එතුමා හිතන්නේ නැති සමාජයට එතුමාට ඒ එතුමගේ පක්ෂයට සේවය කරන්න පුළුවන් මිනිස් කුඩු ගහලා කියන්නේ අවම බලයෙන් දොල කියලා ඔවේ මිනිස් කුඩු ප්‍රහාරය එල්ල කරේ නෑ ඒක තමයි මම හිතන්නේ එතුමාට ලැබිච්ච භූමිකාව ඒක තමයි එතුමාට ඒ පක්ෂයට වෙන සේවයක් කරන්න තේරෙන්නේ නෑ ඉතින් මම ඒක වෙනම කතාවක් කොහොම හරි මම කියන්නේ ඒ නිසා දැන් අර අපි පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී මන්ත්‍රීවරු ජයපෙන් තමයි 1 2 3 5 අපි අවුරුදු 5ම තිස්සේ ඉතින් ඒ වගේම අපි අදුෂිතයි අපි කිසිම කෙනෙක්ට බය නැත මේ ගෝඨාභය රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහලාට මහින්ද රාජපක්ෂලාට චන්දික බණ්ඩාරනායකලාට කිසි කෙනෙක් ළඟ දන නමන්නේ නැතුව කිසි කෙනෙක්ට බය නැතුව ඔබ වැරදි මේ වැරදි රටට විරුද්ධව කරන්න එපා අපි පුද්ගලික ප්‍රයෝජන අරන් නැහැ නේ මංජුල ඒ නිසා අපිට ඒ ශක්තිය එන්නේ අපි අදූෂිත. ඒ නිසා මම හිතනවා මෙවර මැතිවරණයේදී රටේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න ප්‍රබල නියෝජනයක් ජාතික ජන බලවේගයට මාලිමාවට ලැබෙයි කියලා ඒකමත් කියන්න ඕනා. දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 3යි කියලා කියනවනේ. එතකොට ගන්නවා 3. පොදු ජන පෙරමුණ එක කියයිද කියනවා ලක්ෂ 69යි කියලා. ඔවුන්ට ප්‍රතිශතය කියයි. ප්‍රතිශතය 52යි 48ක් විරුද්ධයි 4යි වැඩි. නමුත් අර මාධ්‍ය බලය නිසා අපේ ඡන්ද සංඛ්‍යාව හඳුන්වන්නත් කියන 3යි කියලා සමහර අය දැන් නිසා ලක්ෂ 3යි කියලා මේ අහලම. නමුත් පොදු ජන පෙරමුණ තියෙන 52යි 48ක් විරුද්ධයි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා රටේ ජනතාවටත් වගකීමක් තිබෙනවා හදවතයි බුද්ධියයි දෙකෙන්ම කල්පනා කළත් මාලිමාවේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. ඔබ ඒ පිරිසිදු ගමකට යන කීප එක ගැන මගේ අහන්න ප්‍රශ්නයක් තියෙනවා. පක්ෂයේ පිරිසිදුයි කීප එක ගැන මන්ත්‍රීවරු. ඒක අන්තිමට හරියට දැන් අහන්න මම. දැන් අමර කුමාරසංහල් මහත්තයාගේ අයර්ලන්තයේ ගෙදර. ඒතර විජිතේල මහත්මයාගේ බිරිඳගේ නාරායන් පිට කෝටි 20 කොට නැගිලා කොටි 200ක් කියලා කියනවා. ඉතින් කෝටි එක පොඩ්ඩක් පැටලෙනවා. ඔබේ බිරිඳගේ BMW කාර් එක. එතකොට ඔබේ රුපියල් බිලියන එක මම හිතන රුපියල් බිලියන 1000ක විතර ගිණුමක් ගෙනත් වෙයි සමහර ඒවා තියෙනවා කොහොමද මේ දෙක දැන් හම් කරලා හමන්න ඔබලා ජීවත් වෙන්න ඕනේ ඉඳ අපි හිතන්නේ මේ පක්ෂපති ජීවත් වෙනවා කියලා පක්ෂ දීමනාවේ කොහොමද මෙච්චර කොසත් ඔව් පළවෙනි කරුණ තමයි අපිට ඊටාම බරපතල සතුටක් තිබෙනවා අපිට මේ ඉදිරිපත් කරන විවේචනවල තිබෙන මේ يعني 100ට 1000 බොරු
වලින් අපිට විවේචනය කරන්න සිද්ධ වෙනවා. අපි ඇත්තටම සතුටුයි මේ අපිට ඊට වඩා ගැඹුරු ඇත්ත විවේචන ඉදිරිපත් වෙනවා. ඉතින් දැන් පළවෙනි කරුණ ගත්තොත් අපිට ජනතා මිතුරුනි කිසිම දීමුණාවක් දෙන්නේ නැහැ. ඒක මම කියන්නේ. ජාතිපේ ඉතිහාසයේ කවමදාකවත් මන්ත්‍රීවරුන්ටවත් පක්ෂේ ක්‍රියාකාරීන්ටවත් එහෙම දීමනා දීමක් අපේ පක්ෂේ නැහැ. අපි මන්ත්‍රීවරු වෙන්න කලින් ජීවත් වෙච්ච විදිහක් තිබෙනවා. ඒ විදිහටම ජීවත් වෙනවා. ඒ වගේම අපි අපේ දෙමව්පියන්ගේ වෙන්න පුළුවන්. අපේ විවාහ වුණාට පස්සේ බිරිඳගේ හෝ සාම පුරුෂයාගේ ශක්තියෙන් වෙන්න පුළුවන්. හිතවතුන්ගේ ශක්තියෙන් වෙන්න පුළුවන්. එහෙම තමයි අපි ජීවත් වෙන්නේ. ඊට අමතරව අපේ පක්ෂ සමාජිකයොත් අපිට අපේ හිතවතුනොත් අපිට යම් යම් ආකාරයෙන් උදව්පදව කරනවා. නමුත් අපිට කියන්න බෑ අපි සම්පූර්ණ අපේ ජීවිතයේ සියලුම දේවල් මේ පක්ෂයේ සමාජික හිතවතුන්ගෙන්ම ලැබෙන දේවල් වලින් තමයි කරන්න කියලා. එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා එකිනෙකාගේ පෞල් පසුබිම අනුව එකිනෙකාගේ තිබෙන මේ යාළු මිත්‍රකම් සම්බන්ධකම් අනුව අපිට උදව්පදව් තුත් ලැබෙනවා. වගේම අපේ පෞල් වල තිබෙන මොන හරි ශක්තියක් තියෙන එමන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ මොකද්ද මේ අර හැබැයි ඒ වගේම අපි යම්කිසි සහෝදරයෙක් ඊටාම දුෂ්කර තත්ත්වයකට පත් වුණා. පක්ෂී ඊටාම කැපවීමෙන් වැඩ කරන ඊටාම දුෂ්කර තත්ත්වයකට පත් වුණා. අපිට විශාල ලෙඩක් හැදුණා. දැනුත් මිනිසු සල්ලි එකතු කරනවනේ. උදව් අපි උදව්පදව් කරන අපේ සමාජය තුළ තාමත් ඒ ලක්ෂණේ තියෙනවනේ. ඉතින් ඒ නිසා අපිත් එහෙම හොයලා බලනවා. පක්ෂී යම්කිසි සමාජිකයෙක්ගේ දරුවෙට ලෙඩ වුණොත් අපි උදව් කරනවා. අපේ විදේශගත රටවල සහෝදරව උදව් කරනවා. ඒ නිසා අපි යම්කිසි සහෝදරාත්මක ක්‍රමයකට අපි උපරිම ජීවත් වෙන උත්සාහ කරනවා. අපි සතුටින් ඉන්නවා මංජු. අපි සතුටින් ඉන්නවා. ඒ වගේම ඉතින් කියන්නත් ඕනේ අර මේ ජනතාවෙන්තර මේ රටේ පොදු ජනතාවගේ සාමාන්‍ය මහ ජනතාවගේ මධ්‍යම පන්ති, පහළ මධ්‍යම පන්ති, තාම දුප්පතුන්ගේ මේ හැම කෙනාගේම වැය වෙනුවෙන් ඒගොල්ලන්ට මේ රටේ මහා ධන නිධානයක් මේ සම්පත් සාධාරණව ලබා දීම වෙනුවෙන් කතා කරන පක්ෂයක් ඒ වෙනුවෙන් වැඩ කරන පක්ෂයක්. ඒ හැබැයි ඒ කතා කිරීම නිසා අපි නිසගයෙන්ම අපි තනි තනිම අය තනි තනි ජවිපේ සමාජිකයා දුප්පතුන් විය යුතු නැහැ. එහෙම අපි පොදු ජනතාව වෙනුවෙන් කතා කරන පක්ෂයක් නිසා ජවිපේ සෑම කෙනෙක්ම දුප්පත් මොකුත් ක්‍රියර් කියා ගන්න බැරි එහෙම වෙන්න ඕනේ. මොකද අපි මේ ලංකාවේ ඉපදිච්ච අයනේ. ඉතින් අපේ අම්මලා තාත්තලා දෙමාපියෝ සහෝදර සහෝදරියෝ එහෙම ඉන්නවනේ. අපි ඇමරිකන් පුරවැසියොත් නෙමෙයි, ස්විස්සලන්ත පුරවැසියොත් නෙමෙයි, මේ මාතෘභූමි ඉගෙනගෙන මේ රටේ ඉස්කෝල වලට ගිහිල්ලා විශ්වවිද්‍යාල ගිහිල්ලා එහෙමනේ. ඔව් ගොඩක් ගොඩක් අය එහෙමයි. ඉතින් ඒ නිසා එහෙම එහෙම ඒ නිසා අර මේ ජවිපේ ඉන්න අයට හොඳට අඳින්න බෑ, කණ්ඩ බෑ, එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. හැබැයි වැදගත් දේ මොකක්ද? මෙතන තියෙන ප්‍රශ්නය ඔබතුමාගේ ප්‍රශ්නේ මම උත්තර කියන්න එනවා හරියටම. දැන් ඔය චෝදනා සම්බන්ධක දැන් අනුරාධ සෞරගේ අයර්ලන්තයේ නිවස සම්බන්ධක මේවා පැහැදිලිවම පොදු ජන පෙරමුණේ ඒ මඩ ව්‍යාපාරය එකක්. දැන් ඕක පැහැදිලි කරන කාලනාස්තිකනක තේරුම් නැහැ. නමුත් අපි අභියෝග කරලා තියෙනවා අනුරාධ සෞරත් කිව්වා මමත් ළඟදිත් කිව්වා මේ මම එක රූපහානි විවාදකදී ඔය මඩ ව්‍යාපාරයේ ඉන්න එක පුද්ගලයා මම නම කියන්නේ මම කැත නිසා මම නම කියන්නේ පුද්ගලයාක අපේ පක්ෂේ නිරපොත පුද්ගලයේ මම හුට එක නාලිකාවකදී වෙලාව දුන්නා තැන් තැන් වල මඩ ගහන්න නැතුව මම අගේ වෙලාව මම දුන්නා ආයර්ලන්තේ හරි ලෝකෙ කොහේ හරි අනුර සහෝදරයාට ලංකාවේ නැතුව පිට කොහේ හරි ගයක් තිරුණා නම් කියන්න කියලා කිව්වේ නැහැ. එතකොට දේශපාලන අනාථයෙක් වගේ හිටියා. ඒ නිසා අපි දැනුත් කියලා තියෙනවා ඉතින් ගේ හොයාගන්න. ගේ හොයාගන්න අපි ගේ දෙනවා හොයාගන්න කෙනාට. මොකද අපි මල්වාන සිස්ටම් එකකට ගවල් අරන්නේ නැහැ කොහොමත්. හරි ඒ නිසා දැන් ආණ්ඩුවේ ධනාපතිවරියක් ඉන්නවානේ මහා බ්‍රිතාන්‍යයේ. එතුමියට තමයි මම හිතා ඇයලා දෙන්න පුළුවන් වල කියන්නේ. ඒ වගේම මට BMW තියෙනවා. මම අද තමයි දැනගත්තේ බිලියන් එකක ගිණුමක් ගැන ඔබතුමා කිව්වේ. ඉතින් ඒවා කියන්නේ මම කියන්නේ ඒ BMW හොයාගන්න දෙනවා. ඒක මම හිතන්නේ මුලින් පැහැදිලි කරා විදිසේර සහෝදරයා පැහැදිලි කළා. ඉතින් ඔහුගේ බිරිඳගේනේ ඔහුගේ පියා බිරිඳගේ පියාට හිමි. දේපල. ඉතින් එහෙම තියෙන්න බැරිද? එහෙම තියෙන්න බැරි. ඒක වැදගත් දෙයක් වෙන්නේ. ඒක බිරිඳගේ පියාගෙන් අහන්න ඕනේ. ඔන්න විදිත සහෝදරයා දන්නවා තියා මේ යාගේ පිතා යාගේ දුව බැඳපු කෙනා නිසා. නමුත් වැදගත් දෙයක් වෙන්නේ මෙතන ඒ මොනවාද විදිතේර සහෝදරයාගේ පියා හෝ බිරිඳගේ පියා හෝ ඒව කරන විදිය පුළුවන් ආණ්ඩුවක් නේ. ඒව ඔප්පු බලන්න පුළුවන්. අපි කියන්නේ අවුරුදු 100ක් පිටිපස්සට ඔප්පු බලන්න.
ඔප්පු බලන්න එතකොට මොන හරි කොහොමද මේවා අත්පත් කරන් තිබෙන්නේ විජිත හේරත් බඳින්න කලින්ද පස්සේද හරිද අපි කියන්නේ අවුරුදු 100ක් බලන්න ළඟ නෙමෙයි අපි දැන් රාජපක්ෂලාගේ හෝ ඔය අනිත් ඉන්න දූෂිතයන්ගේ ගොඩක් දූෂිත පුද්ගලයන් ගත්තොත් එහෙම අවුරුදු 25ක් පස්සට ගියාම කොතනද තියෙන්නේ අවුරුදු 25ක් පස්සට ගියාම අද ඉන්න මේ මන්ත්‍රීවරුන්ගෙන් අන්තිම දුෂ්කර ඒ කියන්නේ මේ දේපල රැස් කරන්න බෑ කුඩු බිස්නස් කරන්න අපිට එහෙම ප්‍රශ්නයක් නෑ අපිට එහෙම එහෙම ඒ නිසා මම ඒක කියන්නේ දැන් වෙලා ඇති මම මේක ඉතාලම කනගාටුවක් වෙනවා ඊට පස්සේ සතුටුත් වෙනවා ඒ කියන්නේ මංජුල දැන් මේ බොරු ඔය බොරු කියන්නේ එහෙම දැන් මම දන්නවා මා අපේ සමහර යාළුවෝ පවා අපිට රටේ ඉන්න යාළුවෝයන් පවා කෝල් කරලා අහනවා මචං ඇත්තද මචං ඔබ BMW එකක් ගත්ත මට එහෙම එහෙම කියලා එතම ජර්මනි න්යායාලුවක් කතා කරා යා කියන්නේ යාටත් BMW එකක් තියෙන උපත් ගත්තා කියලා සතුටක් ආවා මේක මේ එයා එයා ජෙනුයින්ලි හිතනවා මං කොහොම පුණ පිසුද මචං මම මේ පක්ෂයට සම්බන්ධ වුණාට පස්සේ මම සල්ලි හම්බ කරලා නැහැ මමගේ දෙමව්පියන්ගේ සහ මගේ බිරිඳගේ දෙමව්පියන්ගේ උදව්වෙන් සහ පක්ෂ හිත උතුම්ෙන් ලැබෙන අම්මන් උදව්පදව මත තමයි මම මගේ ජීවිතය කරන්න කියලා ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මේ බොරු විශ්වාස කරනවා ඒක වැද ඒක හේතුව මොකද්ද මංජුල දුකයි සතුටයි දෙකම ඉන්නේ දුක තමයි අපේ යාළුවෝ පවා හිතන එක මොකද ඒ තරම් නෙගටිව් ප්‍රොපගන්ඩ ගිහිල්ලා තියෙනවා සතුට මොකද්ද මේ මන්ත්‍රීවරු කියන කට්ටිය කොතරම් දූෂිතයෝද කියන එක කොතරම් දූෂිතයෝද කියන එක ජන මනසේ පැලවෙලා තිබෙන්නේ මොකද ඒ තරම් හොරු මේ ඉන්නේ ඒ නිසා අපිත් දැන් අපි හොරකම් නොකලත් අපිත් මන්ත්‍රීවරු කියන කැටගරි එක ඇතුළේ ඉන්නේ තේනසද අපි සම්බන්ධව බොරුවක් කිව්වත් අපේ ඈතින් යාළුවෝ පොඩ්ඩක් සැක හිතනවා දැන් මූත් හොරකම් නොකරනකොට මූත් මන්ත්‍රී කෙනෙක්නේ එහෙම කියලා මම මේ තේන මම මේ මූමුන් කියලා කිව්වේ සාමාන්‍ය භාෂාවෙන් කතා කරේ ඉතින් මම ඒකයි කිව්වේ අපිට සතුටක් තියෙනවා ඒ තරම් දූෂිත මන්ත්‍රී රොත්තක් ඒව ඉස්සරහ ඒ තරම් දූෂිත දේශපාලන සංස්කෘතියක ඒ දූෂිතයන්ටම ඡන්දෙ දෙන ඒ දූෂණයටම ආවඩන ජනතාවකුත් සැලකිලි ප්‍රමාණයක් ඉන්න රටක අපි ඉතාම අදෝෂිත ඉතාම ආඩම්බරේ පොඩ්ඩක්වත් බය නැතුව පොඩ්ඩක්වත් බය නැහැ හොරකම් කරලා නැහැ කරන්නෙත් නැහැ කරන්න දෙන්නෙත් නැහැ දැන් මේකේ ඔබ පොදු කාරණයක් කිව්වා මේ චෝදනා එන කරන්නේ පක්ෂයෙන් දෙනු සම්බෝධනයේ කියලා එහෙම ඔබ අවස්ථාවක් දුන්නා කියලා මේවා ඔප්පු කරන්න පුළුවන් ආ ආ දැන් ඊටත් වඩා මේ කාලයකද පංචායනද කියලා දැන් එකුණු විසි කියලා මේකත් ඔයා ගන්න මාන 19 ප්‍රතිපත්තිය ප්‍රතිඥාව දීලා ඉන්න නෑ නෑ මම මුලින්ම කිව්වේ මෙහෙමයි ඒ කියන්නේ මේ මේ ජවි පෙර විරුද්ධ මේ මේ මඩ ප්‍රචාරය සිදු කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ මොහොතේ පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයත් කරනවා ඒතර පොදු ජන පෙරමුණේ එලිලා ඉන්න ඔය මැක්ක වගේ පිරිසක් ගැන නේ ඔබතුමා ඔය කිව්වේ ඒ කියන්නේ පොදු ජන පෙරමුණෙන් තොර ප්‍රදේශපාලනයක් නැහැ එතන පොදු ජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හෝ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ එතුමාලාගේ මේ මේ මොකද්ද ආශිර්වාදය එතුමාලාගේ මේ ආස්වාදය සඳහා ඔය මඩ ගැසීම තමයි ඔය පිටසර පවර්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මම හිතන්නේ ඔය ඔය කියපු පුද්ගලයන් පිළිබඳව ඒගොල්ලන් ජනතාවට මඩ ගැහිම සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නෑ මොකද අපි උන් ජයපෙන් නිරපපු කට්ටිය විවිධ අඩුපාඩුකම් මත ඉතින් ඒ වගේ කුණු කොට පක්ෂ දේවල් ඇතුළු දේවල් එළියට කිව්වා මං හිතන්නේ දැන් මේ පරණ කුණු අන්තයෙන් තේරුමක් නෑ පක්ෂ දේවල් ඇතුළට එළියට කියන එකට වඩා ඔහුගේ ජීවිතම වැහැරලා තියෙන ඔවුන් ඒවා පෙන්නලා තියෙනවා පහුගිය අවුරුදු 10 දී ඒ නිසා මට කියන්න තියෙන්නේ මේකයි මේ ඒ දූෂිතයන් මඩ ගැසීම සම්බන්ධ අපි පොඩ්ඩක්වත් බය නෑ අපි සැලකිලිමත් වෙන්නේ අවංක පුද්ගලයෙක් අවංක පුද්ගලයෙක් අපිට විවේචනයක් කරොත් අපි ඒක ගැන සීරියස්ලි හිතනවා ඔය මඩකරුවන් ඔය දේශපාලනේ මඩකරුවන් උඩ ඉන්නවා මේ කාලේ මතක තියාගන්න අපි පුංචි කාලේ ලොකුම පක්ෂ මොකද්ද එක්සත් ජාතික පක්ෂ අපි 90 කාලේ ඉස්කෝල යන කාලේ අපේ ඔළුවේ අපි දැනගෙන හිටියේ එක්සත් ජාතික පක්ෂ විතරයි අපි එක්සත් ජාතික පක්ෂයයි නෙමෙයි අපේ පවුල්වත් නමුත් අපි දැනගෙන හිටියේ පක්ෂ ශ්‍රී ලංකා අන්දස් පක්ෂය තමයි දන්නේ තිබුණේ අද මොකද තියෙන්නේ ඒක වෙනස් වෙලා එනිසා ලෝකේ හැමදාම එක තැන තියෙන්නේ නැහැ. ඒ නිසා මඩකරුවන්ට හිමි තැන ජනතාව අත්පත් කළ දේ ඒක පොඩි කාලේ මේ යුද්ධෙත් එක්ක හදාගත්ත පින්තූරයක් නෙමෙයි තියෙන්නේ. යුද්ධ කරපු මිනිසුන්ගේ ශක්තිය ගසා කෑමට ගසා කෑම මගින් අන්ත දූෂිත දේශපාලන රොත්තක් ඊට සම්බන්ධ නිලධාරී රොත්තක් සහ ව්‍යාපාරික රොත්තක්
දූෂිත වලල්ලක් විදියට දැන් රටේ බලයල්ලන් ඉන්නවා. හරිද? ඉතින් ඒක මම හිතන්නේ නැහැ දිගට යන්න පුළුවන්. තව තවත් වැඩක් කරනවා තියෙනවා ඔබින් අහන්න. දැන් ඔය ඡන්ද පදනමත් එක්ක එකතු වෙන කාරණය. දැන් 2015 ජනවාරි 8 ජනාධිපතිවරණය තියලා මාස කීපයකින් මහමැතිවරණය තිබ්බා අගෝස්තු මාසේ 2015 අගෝස්තු 10. දැන් අර මම කල්පොත් කිව්වා ඊට පස්සේ 2018 පළාත් පහන මැතිවරණය. එතනදී අර 18 මාසික ආණ්ඩුවට තිබිච්ච විරෝධයට මේ අලුතෙන් ආපු පොදු ජන පෙරමුණට අපි ඡන්ද පදනමක් ලැබුණා. ඒක ජනතා මිතුරන්ට ලැබුණා. හැබැයි ඊට පස්සේ 2019 ඔක්තෝබර් 3/32 ආණ්ඩු පෙරළියේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න ඉදිරිපත් වුණා. ඒකේ අවසන් ප්‍රතිඵලය වුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රා මාත්‍යවරයා මේ. දැන් ජනතාවට ඇත්තටම ඔහු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය තමයි තිබ්බේ. දැන් මේ නිසාම කියනවා මේ හක්ක බුදුරස් බොක්කද නමස් කියන එක දැන් ජනතා විමුක්ති පෙරමුණට මේවා කළා හක්ක මිනි බොක්ක රනිල් කියලා. මේක මැතිවරණ ප්‍රතිඵල වලට බලපෑමක් වෙන්නේ නැද්ද? ඡන්ද පදනම විදිරටීමට. මෙහෙමයි ඒක බලපෑමක් වුණාද නැද්ද කියලා අපිට විශේෂ විශ්ලේෂණයක් නැහැ. සමහරට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද ඇත්තටම අපිට ජාතික ජනබල වේගය ගොඩනගන්න පුළුවන් උනේ 2018 ඔක්තෝබර් මාසෙදී අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැක නැතුව බය නැතුව ඉදිරිපත් වෙච්ච නිසා මංජුල්. මොකද ඊට කලිනුත් අපිත් එක්ක යම් යම් විද්වත් කණ්ඩායම් කලාකරුවන් කණ්ඩායම් විශාල වශයෙන් කටයුතු කළා. නමුත් පුළුල් වශයෙන් ජවිපෙට තමයි මේ සජ්ජාතික පක්ෂය පාලනයක් වෙලාවේ තිබුණේ. එතකොට පොදු ජන පෙරමුණ කියන්නේ දේශපාලන පක්ෂකට වඩා මේ රටේ මම කියන්නේ කර ඡන්ද දෙන මිනිසුන්ට නිසි ගෞරවය තුමන් කියන්නේ. පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ දූෂිත අකාර්යක්ෂම එකත් එක්තරා විදියක පෞල්වාදී දේශපාලන ව්‍යාපාරයක්. ඒකට මේ රටේ එක දශමයක්කට ඉස්සරහට ගියන්න බෑ. ඒ වගේ බලයාලගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයලා අරයා දානවා මෙයා දානවා. එහෙම නෙමේ සූදුවක් නේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ. එතකොට සජි ප්‍රේමදාස මහත්මයාට ආපු දහනම් බලය ගන්න තමයි හදන්නේ. බලය ආපු ගමන්. ඉතින් ඒ නිසා ඒකට මේ රට ගෙනියන්න බෑ. ඉතින් පොදු ජන පෙරමුණ ගත්තත් ඉතින් අපිට පේන්නේ ඒක නායකත්වය. ඒ කියන්නේ දැන් පොදු ජන පෙරමුණ ගත්තොත් මේක දේශපාලන පක්ෂයක් අතර නෙමෙයි. ඒක මේ රටේ ඊටාම මේ නරක දේශපාලන සංස්කෘතියක් ඒක. ඒක පක්ෂයකට වඩා. ඉස්සර තිබුණේ ඔය පක්ෂ දෙකේ දූෂිතයන් හිටියා. අපේ පක්ෂවල යම්කිසි සමාජපන්තවාදී ස්වභාවයක් තිබුණා වගේ යම් ප්‍රමාණයක. දැන් පොදු ජන පෙරමුණ කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක ඊටාම අන්ත දූෂිත ජාතිවාදය හරි වර්ගවාදය හරි කුලවාදය හරි ඒ හැම දෙයක්ම එකට එකතු කරගත්තු ගුලියක් ඒක. දැන් ඒ නිසා තමයි මංජුල දැන් ඒකට මේ ඒක මං සංස්කෘතියක් කියලා කියන්නේ. ඒස දේශපාලනය තුළ පමණක් දැන් මේ ඔබතුමා මුලින් කියන්නේ මේ ක්‍රිකට් ප්‍රශ්නේ. දැන් ඇයි මේ ක්‍රිකට් ප්‍රශ්නේ? ඇයි ක්‍රිකට් වලට ගහන්නේ? මේ ගහන්නේ මහේලලාට සංගක්කාරලාටනේ. අපි මහේලංග සංගක්කාරලාගේ දේශපාලනය අපි දන්නේ නැහැ. නමුත් ඔවුන් සාමාන්‍යයෙන් ප්‍රතිපත්තිකාරක රටේ යම්කිසි ක්‍රිකට් සම්බන්ධ පමණක්ම නෙමෙයි අනිත් ප්‍රශ්නවලදී පොඩි කොන්ද කෙලින් තියන් ඉන්න ගතියක් අපිට පහුගිය කාලේ පෙන්ලා තියෙනවා. එතකොට දැන් පොදු ජන පෙරමුණේ දේශපාලන අර දූෂිත සංස්කෘතියට අනුව ඔවුන් හිතනවා ආ මේක ත්‍රෙට් එකක්. ඒත් ප්‍රතිපත්තිකාරක මාධ්‍යවේදියෙක් ඉන්නවනේ. ඒක පොදු ජන පෙරමුණේ සංස්කෘතියේ ප්‍රශ්නයක්. ඒක නායකත්වයට මේ විනයගරුක ක්‍රීඩකයෙක් ඉන්නවනම් විකිණෙන්නේ නැති ජරාවඩ කරන්නේ නැති ආයක ප්‍රශ්නයක්. විනයගරුක කලාකරුවෙක් ඉන්නවා ප්‍රතිපත්තිකරුක. ඒක ප්‍රශ්නයක්. ඒ නිසා ඒකට තමයි මේ පහර දෙන්නේ. ඒ නිසා ඔවුන් දකින්නේ මේ يعني මේ දේශපාලන ක්ෂේත්‍රෙම නෙමෙයි ඕනම ක්ෂේත්‍රයක ප්‍රතිපත්තියක් අවංකභාවයක් පිළිවෙලක් විකිණෙන්නේ නැති ගතියක් තිබෙනවා නම් ඔවුන් හිතනවා මේක ව්‍යාප්ත වෙලා ඒවලන් මේ දූෂිත බොරුකාර සංස්කෘතිය යට කරන්න පුළුවන් කියලා. ඉතින් අද දැන් මේ පොදු ජන ඒ නිසා අපි ඔබතුමාගේ ප්‍රශ්න නැවත ආවොත් සමහර විට අපි කරපු දේනිවරදී වුණාට 2018 අපි අදත් විශ්වාස කරනවා හෙට වෙන දෙයක් වුණා. හෙට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අගමැතිකම අල්ලගන්න රනිල් වික්‍රමසිංහ ලහම කළොත් අපි ඒත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ කියන්නේ අපිට මොකද අපි දන්නවා ඒ වැනි දේශපාලන සූදු වලින් ගේම් වලින් බලය ගත්තට පස්සේ ඒවා එතනින් නතර වෙන්නේ නැහැ. ඒවා ඉතාම නරක අන්තයන්ට රට තල්ලු කරනවා. ඒ නිසා අපි ඒවා බැටකාපු සමාජයක් රනිල් වික්‍රමසිංහ හොඳ නැති දැන් ඡන්දෙන් පරද්දලා ඉන්නවා. දැන් මිනිස්සු ඡන්දෙන් පරද්දලා තියෙනවා. ඡන්දෙන් පරද්දලා තියෙනවා. ඒක ගේම් ගහලා කුමන්ත්‍රණ කරලා ගන්න ගියාම ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඡන්ද අඩු වීම වැඩි වීම වෙන්න පුළුවන්. නමුත් අපි රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ බව
විනිශ්චයකාරරුන් 7 දෙනෙක් 7ට බිංදු වශයෙන් අපි ගත්ත තීරණේ හරි බව පෙන්වනවා. ඒ නිසා අපිට ජාතික ජන බල වේගය කියන අර එක්සත් ජාතික පක්ෂ නායකයන් පවත්වන අන්ත අවස්ථාවාදී ඕන ප්‍රතිපත්තියක් පාවල දෙන. දැන් මම පොඩි වෙලාවක් ගන්නම් මංජුල. දැන් 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙන්නේ එතුමගේ හයියේ. එතුමගේ හයියේ. සයිතුමගේ පක්ෂයේ හයියේ. ඊට පස්සේ නමුත් 2015 මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා දෙන්නේ ඒ දෙදෙනාගේ හයියෙන් නෙමෙයි. අති විශාල මිනිසු ප්‍රමාණයක් කැපවීමෙන් මහන්සි වෙලා තමයි යම්කිසි ප්‍රතිපත්ති ප්‍රමාණයකට ඇත්තටම මේ මෛත්‍රීපාල හොඳ නිසා නෙමෙයි. රනිල් හොඳ නිසා නෙමෙයි. මහා මහන්සියකින් 2015 ඒ ප්‍රතිපත්ති ජයග්‍රහණය කළේ. ඒවා වැරදි ප්‍රතිපත්ති නෙමෙයි හොඳ ප්‍රතිපත්ති. හැබැයි රනිල් වික්‍රමසිංහ ඒවා අමුවේ පාවලා දුන්නා. සජිත් ප්‍රේමදාසල අමුවේ පාවලා දුන්නා. ඒ හොරු රැක්කා. ඔක්කොම කළා නරක දේවල් කළා. ඒ නිසා ඒ එවැනි කණ්ඩායම් වල දේශපාලනය ඇත්තටම මේ රටේ අවසන් කළ යුතුයි. ඒ කියන්නේ දේශපාලන වශයෙන් පරාජයට පත් කළ යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරනවා දය පරාජයම නෙමෙයිනේ. රටවල් පවතිනවනේ අවුරුදු 100ක්. ඉතිහාසය අවසන් වෙනවා 2020 අගෝස්තු 5. ඒත් අවසන් වුණාද 2015. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා සරලයි. හොඳක් කරොත් හොඳක්ම තමයි. අද නැත්තම් හෙට හරි. නරකක් කරොත් මතක තියාගන්න නරකක්ම තමයි. ඒ අද නැත්තම් හෙට. ඒ නිසා අපි ඒකට බය නැහැ. අපි ජීවිතයට එකඟ වැඩ කරන්නේ හෘද සාක්ෂියෙන් වැඩ කරන්නේ. ඒ නිසා අපි හිතනවා දැන් එක්සත් ජාතික පක්ෂයත් සජිත් ප්‍රේමදාස කණ්ඩායමටත් මොකද දැන් මේ මැතිවරණ කියලා කියන්නේ මොකද්ද මං ඇයි කෙනෙක් මම අවංකව අහන්නේ ඇයි කෙනෙක් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දෙ දිය යුත්තේ මොනව කරගන්නද 2015-20 බලය දුන්නා ඒ බලය අමුවේ විනාශ කරා දැන් මොකද්ද ඉල්ලන්නේ ඉතින් හැබැයි අපි සම්බන්ධව ගත්තොත් මම හිතන්නේ අපි එක ප්‍රතිපත්තියක ඉඳලා තියෙනවා අද පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් උඩගලට වෙනවා මූලික වශයෙන් ඉතින් අපි හිතන දේ තමයි දැන් රටට ඕන වෙන්නේ ජය පරාජය නෙමෙයි හරි දේ anu මාතෘභූමියේ සෛරීත්‍ය රටේ ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ අතිවාසකම් ඒ වෙනුවෙන් කටයුතු කරන දේශපාලන බලවේගයක් ඉස්සරහට ගන්න එක. මොකද අපි ලෝකෙ ගැන විශ්වාසයක් තියනවා නම් දැන් මම විනාඩියක් ගන්න ඔබතුමාගේ වෙලාවම සමා වෙන්න. දැන් බලන්න මිනිස්සු. දැන් ඇමරිකාවේ කළු තරුණෙක් බෙල්ල පාගලා මරනවා. ඇයි ඒකට ලන්ඩන් වල පෙළපාලියන්නේ ලක්ෂ ගණන්? කවුද මේ පෙළපාලියන්නේ? ඇයි පැරිස් වල පෙළපාලියන්නේ? ඇයි ඇම්ස්ටර්ඩෑම් වල පෙළපාලියන්නේ? ඇයි මියුනිච් වල, බර්ලින් වල, හෙල්සින්කි වල පෙළපාලියන්නේ? තමන් දැකපු නැති, තමන්ට අදාළ නැති මිනිස්සෙක් ගැන අපිට පේනවා මේ අති ඉතාම දියුණු නගරවල ඉතාම දියුණු තරුණ තරුණියන් අති විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ලෝකේ තවමත් මේ ප්‍රතිපත්ති වෙනුවෙන් මිනිසා මහා ජනසන්නිපාත පාරවල් වලට එනවා. ඒව අගය කරනවා මේ නූතන තරුණ පරම්පරාව. ඉතින් අපි ඒක ගත යුතු නැද්ද? අපි නම් නියෝජනය කරන්නේ ඒක. අපි දැන් මේ මැතිවරණය ගැන කතා කරලා මේක ඉවරයක් කරගමු. දැන් මේ අගෝස්තු 5 මැතිවරණය ඉතාමත් විශේෂයි. ඒ කියන්නේ අපේ මහ ජනතාවට ඉතිහාසයේ දරන්න වෙන ලොකුම බර තමයි මේ දරන්න වෙන්නේ. අපේ මහින්ද දේශප්‍රිය මහත්මයා කියලා තියෙනවා කෝටි 1000කට අඩුවෙන් මම මේ වැඩේ කරන්න කොහොම හරි බලන්නම් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මැතිවරණගේ දෙගුණයක වියදම. මේකෙන් පස්සේ බලස්සව මැතිවරණයක් දෙනවා. අපි වගේ රටකට මේ වගේ ආර්ථිකයක් තියෙන රටකට මේ මැතිවරණ වරොත්තු දෙනවා. මේ මිනිසුන්ට පුළුවන් ද දරන්න? ඔව් මංජුල ප්‍රජාතන්ත්‍රවාදයේ තියන මිල අධිකයි. මම හිතන්නේ ඒක ඒ කියන්නේ මැතිවරණ පැවැත්විය යුතුයි නැත්නම් අපිට ජනතාවට තමන්ගේ දේශපාලන සමාජ අවශ්‍යතාවයන් සමාජගත කරන්න බෑ මොකද මැතිවරණයක් කියන්නේ රටක ඇතිවන ලොකුම දේශපාලන සම්ද මේ සාකච්ඡාවනේ මැතිවරණ කාලෙක විතර මිනිස්සු පොදු සාකච්ඡා කරන්නේ නැහැ ඉතින් මෙතන මැතිවරණ වියදම වැඩි ඔය ඔබතුමා ඔය කියන්නේ මැතිවරණ කොමිසමේ වියදම නමුත් ඔයිට වඩා දහස් ගණනක් කෝටි 100,000 ගණනක් අපේක්ෂකයන් වියදම් කරනවා ජනාධිපතිවරයා අගමැතිවරයා ඔවුන් යන රැස්වීමක වේදමත් මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් දෙරණ රජේ ආරක්ෂක අංශය ඔවගේ විශාල ප්‍රමාණ ඊට අමතරව ඇමතිවරු ඒ නිසා අපේක්ෂකයෝ ඒ නිසා විශාල වේදමක් යනවා ඉතින් ලෝකේ හැම රටක්ම ඒක තමයි කරලා තියෙන්නේ ඉතින් අපිට යම් අඩුවක් කරගන්න පුළුවන් වගේ සමාජ ඉදිරියේදී විද්‍යුත් මැතිවරණ ක්‍රමවලට ගියොත් නමුත් මේ වෙලාවේ මම හිතන්නේ ඒවට උත්තරයක් නැහැ ඔබ බොහෝ දෙනෙක් කියන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට යන්නේක වඩාත් සුදුසුයි කියලා
ඔව් දැන් මේ මේ හදිසි යන්න බෑ ඒවා ඒවා යා යුතු තැන් තමයි මොකද ලෝකේ ගොඩක් රටවල දැන් වලට ගිහිල්ලා තිබෙන්නේ අපි දැන් ජාතික ජනබලවේගය ගැනත් කතා කරමු අපි දන්න විදිහට ජනාධිපතිවරණය පෙර තිබ්බේ සංවිධාන 29ක් පමණයි දැන් ඒක වැඩි වෙලා තියෙනවා ඔව් දැනට සංවිධාන 32ක් වෙලා තිබෙනවා අයි මාලිමාවට ඡන්දෙ දෙන්න ඕනේ මේ ගමන මොකද්ද කරලා තියෙන්නේ පහුගිය කාලේ ඔව් මාලිමාවට ඡන්ද දෙන්න ඕන කරන ප්‍රධාන හේතු තුනක් කරලා තියෙන දික මම වෙනම කියන්න. පළවෙනි කරුණ තමයි මාලිමාවට ඡන්දය දෙන්න ඕනකම තියෙන පළවෙනි කරුණ අපේ රටේ මේ මාතෘභූමියේ සෛරීත්වය ආරක්ෂා කර ගැනීමට සමත් බලයක් පාර්ලිමේන්තුව තුළ තිබිය යුතු නිසා. මම උදාහරණ කීපයක් කියන්න. ඔබ දන්නවා මේ අපේ රටේ සම්පත් සහ අපේ රටේ පොදු සෛරීත්වය කියන එක විශේෂයෙන්ම ඇමරිකාව චීනය සහ ඉන්දියාව කියන බලගතු රටවල් වලට උගස් තිබීම ආරම්භ වෙලා දැන් අවුරුදු 30-40ක් ඊටත් වැඩි. දැන් විශේෂයෙන්ම ගත්තොත් අපි දන්නවා මේක සම්බන්ධයක් නැතුව කියන්න බැරි නිසා මම කියන්නේ දැන් MCC ගිවිසුම අවශ්‍ය කරනවා කියලා ඇවිල්ලා දැන් බොරු වාර්තා දමමින් ඉන්නවා. අපි කියන්නේ MCC ඔෆිස් එකේ දැනුත් 65ක් වැඩ කරනවා. ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනෙක් වැඩ කරනවා. අස්සම් කරන්නේ නැතිනම් ඇයි මේ මාස 6ක් 7ක් තිස්සේ මේ කාර්යාල පවත්වගෙන යන්නේ. ඇයි තානාපතිතුමිය කියන්නේ ඇමරිකානු තානාපතිතුමිය කියන්නේ මහමැතිවරණයෙන් පස්සේ MCC ගිවිසුම ගැන සලකා බලනවා කියන්නේ. ඒ වගේම අපි දන්නවා හම්බන්තොට වරාය චීන සමාගම වලට රනිල් මෛත්‍රී ආණ්ඩුවෙන් වික්කා ඒක ඇයි නැවත පවර ගන්නවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා නොකරන්නේ. දැන් ඉන්දියාව බලපෑමක් කරන කොළඹ ජටියකට බලපෑමක් නැහැ. රනිල් මෛත්‍රී ආණ්ඩුව නැගෙහි කොළඹ වරාය නැගෙහි ජැටියේ 49ක් ඉන්දියාවට වික්ක බදු දුන්නා. ඒකල කියන්නේ බදු කියලානේ අවුරුදු 99 බදු අමුතු බදු ඒවා. දැන් ජනාධිපතිවරයා මේ මේ කොරෝනා මැද්දේ ඉන්දියානු අගමැතිවරට කතා කරලා කියලා තිබුණා ඉන්දියාවට එකට ආයෝජනය කරන්න කියලා. ඒ නිසා අපි අභියෝග ඒ වගේම අපි දන්නවා මේ පාලනය ඇවිල්ලා මාස 3න් ගෝල් ෆේස් එකේ ඉඳන් අක්කර 9ක් වික්ක. මම කෙටි කරලා ගත්තා. එහෙනම් අයිට පැහැදිලි රටේ ආර්ථික සෛරීත්වය සහ රටේ පොදු සෛරීත්වය දාලා කාරණේදී මේ පොදු දෙන පෙරමුණේ නායකයන් කොපමණ ජනමාධ්‍ය හරහා දේශප්‍රේමීත්වය ගැන කිව්වත් ඔවුන් ඇත්තටම බොරු දේශප්‍රේමී. ඔවුන් නතර කරපු එක ව්‍යාපෘතියක් නෑ. දැන් මම ඊයේ අගමැතිවරයාට ව්‍යවස්ථාදායක සභාව ආරම්භ වෙලාවේදී ආරම්භ වෙන කලින් මම එතුමාට සමීලි කරා. මම එතුමාට මීට කලින් ලිපියක් ලිව්වා. දැන් වෙඩිතල තියු කියන ප්‍රදේශේ මන්නාරම දිස්ත්‍රික්කේම විල්පතුර පොඩ්ඩක් එහායින් තියෙන රක්ෂිත ප්‍රදේශයක් ගැසට් එකක් දැන් ඩී ගැසට් කරන්න යන ගැසට් එක අයින් කරන්න යනවා මොකටද ඉස්සන්ව ගාවන්න වලට මම දන්නා තරමින් ඒකත් විදේශ සමාගම් වලට සම්බන්ධයි ඒ නිසා රටේ සෛරීත්වය සම්බන්ධ ප්‍රශ්නය ඩීල් වෙන්නේ නැතුව ඒවට යටින් ගේම් ගහන්න නැතුව ඇමරිකන් පුරවැසිකම් වල බලපෑමට යටත් වෙන්නේ නැතුව ඉන්දියන් පුරවැසිකම් වල බලපෑමට යටත් වෙන්නේ නැතුව චීන සල්ලි වලට යට වෙන්නේ නැතුව රටේ සෛරීත්වය සම්බන්ධව මැදිහත් වියක කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි දැන් පොඩි පාඩක් කියන්න බක් කරනවා දැන් ඇමරිකාව චීනයා ඉන්දියාවේ නිකන් මේ ෆුට් පාපන්දු ගහන පිටියක් බවට නේද ලංකාව පත් වෙලා තියෙන්නේ අනිවාර්යයෙන් අපි අපි සම්පූර්ණ ඒගොල්ලන්ගේ පාපන්දුවක් කළා තියෙන්නේ ඒ කියන්නේ අපි ඇමරිකාවට ටිකක් දෙනවා ඊට පස්සේ චීන තරහ වෙනවා චීනට තව ටිකක් දෙනවා ඊට පස්සේ ඉන්දියාව තරහ වෙනවා ඉන්දියාවට තව ටිකක් දෙනවා දැන් චීන ඉන්දියානු අර්බුදයේ ප්‍රශ්නෙත් අපිට ඇවිල්ලා අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඔය චීන ඉන්දියානු දේශ සීමා ගැටුමේ බිල් ගවන්නන්නේ අපිට ඉතා පැහැදිලි ඒ නිසා අපි පැහැදිලිව පෙන්වන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය සජිත් පිළ කවමදාකවත් රටේ සෛරීත්වය සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡාවක් නැහැ. ඔවුන්ට ඒ වගේම පොදු ජන පෙරමුණේ නායකයන් ඒකේ පාක්ෂිකයන් නෙමෙයි. පාක්ෂික හිතන් ඉන්නවා මේ මේගොල්ලෝ ඇත්ත දේශප්‍රේමී පිරිසක්. නමුත් මේගොල්ලෝ බොරු දේශප්‍රේමී. ඔප්පු කළ තිබෙනවා. දෙක තමයි රටේ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න. අපිට يعني මාලිමාවට ඡන්දය දී යුත්තේ ඇයි කියන එකේදී පොදු ජන පෙරමුණ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරන පක්ෂයක් නෙමෙයිනේ. වෘත්තීය සමිති හරි ගොවියන්ගේ ප්‍රශ්න හරි ගොවියන්ගේ ඉලවලු මිල හරි නේ පරිසර ප්‍රශ්නයක් හරි ජනමාධ්‍ය වේදික ප්‍රශ්නයක් හරි කොහොමද ඒක ආණ්ඩුවක් වුණොත් කොහොමත් අයිතිවාසිකම් කතා කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට සහ සජිත් පිළට අයිතිවාසිකම් ගැන කතා කිරීමේ කිසිම උරුමයක් නැහැ. ඔවුන්ට වෘත්තීය සමිති වුණත් ඒව නිකන් ඔය දේශපාලන අඬු වශයෙන් තියාගන්නවා මිසක් ඒවා ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් ඇත්තටම අවශ්‍යයි පාර්ලිමේන්තුව තුළ ජනතා අයිතිවාසිකම් පිළිබඳව
සාධාරණව කතා කරලා ආණ්ඩුවට ඉදිරිපත් කරලා මේ රණ්ඩු වෙන්නම නෙමෙයි ඇමතිවරුන්ට කරුණු ඉදිරිපත් කරලා දැන් අපි ඔය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී මන්ත්‍රීවරු වෙලා තියෙන්නේ ඇමතිවරුත් එක්ක රණ්ඩු වෙලා නෙමෙයි මන්ත්‍රීවරු අපි කරුණාකර අපි දැන් කන්ටේනර් 200 ගාණක් කුණු ගාවම් අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විවේචනාත්මකව ඉදිරිපත් කළා කරුණු කාරණාත් කිව්වා එහෙම තමයි විවේචනය කරනවා දැන් විවේචනය කරනවා කරුණු කාරණා කියන තැනවල කරුණු කාරණා කියලා මට මතක් කියලා නෑ කවදාකවත් කොච්චර හොඳ කියලා කියනවාද කොච්චර හොඳ කියලාද ඇමතිවරුත් අපිට කොච්චර හොඳ කියලා තියෙනවද මේ පක්ෂ ගණනාවල නෑ මගේ ආණ්ඩුවේ හොඳක් කවදාකවත් කියලා නෑ ආණ්ඩුව මෙහෙමයි දැන් විපක්ෂ ලෝකේ 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 විපක්ෂයන් ආණ්ඩුවල හොඳ ප්‍රසිද්ධිය කියලා තියෙනවද අප්‍රසිද්ධිය කියන්නේත් නෑ ප්‍රසිද්ධිය හොඳ කියන්නේත් නෑ නමුත් අපි හොඳ දෙයක් අගය කරන්නේ අපි බාධා වෙන්නේ මම උදාහරණයක් කියන්නම් දැන් මට මතක් වුණේ ඔබ ඇහුවට පස්සේ මට මතක 2002 විතර 2002 ගේ අවුරුද්ද මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඔය ප්‍රශ්නයක් තිබුණා මේ උසස් පෙළ විභාගය සම්බන්ධව සමහර ළමයි ෆස්ට් ආයක කරලා ඒකෙන් ඔය ඩෙන්ටල් හරියට වඩා අඩු ඒවට සිලෙක්ට් වෙලා ඒ කාලේ පොඩ්ඩක් විශ්වවිද්‍යාල පාරක් වල පටන් ගන්නේ 2003 විභාගෙන් ඒගොල්ලන් මේ මොකද අද උදේ මගේ අම්මා මට මතක් කරේ මේක මම ඒකම තුවා කියන්න ඕන කියලා මේ 2003 විභාගයේ මේගොල්ලන්ට මෙඩිසින් සිලෙක්ට් වුණා. හැබැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාලන කොමිසම ටිකක් මුරණ්ඩු ආකාරයට මේක ප්‍රතික්ෂේප කළා. ඉතින් මම ට මේ දරුවන් සහ දෙමාපියන් ඇවිල්ලා කිව්වට පස්සේ මම විශාල මහන්සියක් අධ්‍යයනය කරලා ඒ කාලේ තිබ්බ අධ්‍යාපන අමාත්‍යවරයත් එක්ක වාද විවාදත් කරලා කරුණාකරන හේතු ගන්නලා මම දැන් 34 දෙනෙක් මේට වෛද්‍ය විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. මට සමහර රැස්වීමකට ගියාමත් ඉන්දල හිටල ඒගොල්ලෝ එක්ක දෙන්නෙක් හම්බලා තිබුණා මෑතක දෙන්නෙක් හම්බුනේ නැහැ. කපනසෙන් පොඩි කකු මහත්තයා හිටියේ. ඔව් එතුම තමයි උසස් අධ්‍යාපන ඇමති හිටියලා. ඒ වගේම පොදු ජන පෙරමුණේ ඇමතිවරු හරහත් අපි සාකච්ඡා මාර්ගයෙන් අපි මම හිතන්නේ අපි විතර මේ පුද්ගලික ප්‍රශ්නකට අපි කාදාත් කරන්නේ නැහැ. නමුත් පොදු ප්‍රශ්න ඇමතිවරු සමග සුහදව සාකච්ඡා කරලා කරුණු ඔප්පු කරලා මම හිතන්නේ මිනිසුන් සේවය කළා තිබෙනවා. ඒ නිසා ජනතා අයිතිවාසිකම් කතා කරන්න යටින් ගාන කපා ගන්නේ නැතුව ඇත්තට ප්‍රශ්න කතා කරන්න පුළුවන් පිරිසක් ඕනේ ඒ පිරිස එක්සත් ජාතික පක්ෂයේ හෝ සජිත් පිලේ නැහැ ඒක ඒ නිසා මාලිමාවට දැන් උදාහරණයක් ගත්තා දැන් සල්ලි බෙදනවනේ මේ දවස්වල මංජු ගොඩාක් අපේක්ෂක සල්ලි බෙදනවා රයිට් අපි පිළිගමු ඔය ගම්වල ගොවි ජනතාවට සල්ලි බෙදනවා දැන් ඒ සල්ලි කාර්යයන්ට පුළුවන්ද ගොවියාගේ වම්බටු වලට මිලක් හදලා දෙන්න ගොවියාගේ වී මිලට වී වලට මිලක් හදලා දෙන්න ඒක කරන්න පුළුවන් කාට ඒක කරන්න පුළුවන් ජනතාන්ත්‍රයේ නාවල කරුණාරත්නට ඇතුළු ගොවි සංවිධානයට පොළොන්නරුව ටීබී සරත්ලට එක කරන්න පුළුවන් අනුරාධපුරයේ සුසන්තලට කරන්න පුළුවන් ගොවි නායකයන්ට ඒක ලොකු සල්ලිකාරයට කරන්න බෑ සෞඛ්‍ය සේවකයන්ගේ දැන් දිනක වැටුප බලෙන් කපනවා ඒක නතර කරන්න පුළුවන් කාටද ඒක පුළුවන් ලොකු සල්ලිකාරයෙක්ට බෑ ඒක නතර කරන්න පුළුවන් වසන්ත සමරසිංහලාට ලාල්කාන්තලාට පුළුවන් ඒ නිසා අපි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක් එවැනි පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි දැන් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අර මහා බැංකුවේ අධිපතිලට දෙසපු දෙසිල්ලේ හැටියට හැබැයි ඒක තීරණ භාෂාවෙන් කිව්වා කියලා කියන්නේ නෑ මම එහෙම නෙමෙයි කියන්නේ ඔය තීරණ භාෂාවෙන් මෙහෙමනේ පාරය නැහැ දකුණු පැත්තෙන් යන්න කියන්නත් පුළුවන් පාරය නැහොත් දකුණු පැත්තෙන් පළයව කියන්නත් පුළුවන් ඉතින් ඔබ දෙකම තේරෙනවා ප්‍රතිඵල දෙකක් ඉතින් මම කිව්වේ මේකයි දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ මහා බැංකුවේ අධිපතිලට එහෙමනම් දෙසන්නේ දැන් එතුමාගෙන් වෘත්ති සමිති ප්‍රශ්නයක් ගමක ප්‍රශ්නයක් කතා කරන්න මිනිස්සු ආවිද? ගියත් කතා කරාවිද? ඒ නිසා මම ඒකයි කියන්නේ ජාතික ජන බලවේග පිරිසක් සිටිය යුතුමයි පාර්ලිමේන්තුවේ. අපිට ඡන්දය දිය යුතු දෙවෙනි හේතුව. තුන්වෙනි අවසාන හේතුව මම මුලිනුත් කිව්වා. ඒක තමයි අපේ හිතන ඇත්තම මේ පාර්ලිමේන්තුව පිරිසුදු පාර්ලිමේන්තුවක් කරගන්න ඕනේ. පිරිසුදු පාර්ලිමේන්තුවක් කරගන්න නම් ප්‍රතිපත්තියක් තියෙන, ඒ වගේම විනයක් තියෙන, උගත්කමක් තියෙන, ක්‍රියාශීලීත්වයක් තියෙන. සහ අදූෂිත අපි මොකුත් හොරගම් කරන්නේ නැහැ ඒවා අපි ආත්ම ශක්තිය තියෙනම ද ආත්ම ගරුත්වයේ තියෙන දේවල් සල්ලි කඳු අපි ඉස්සරහට ගෙනල්ලා දෙන්න පුළුවන් දැන් අර ආණ්ඩුවේ දේශපාලන හෙංචයියෙක් මේ දවස්වල අර නායක හමුදාව පාවා දෙමින් නායක හමුදා බිස්නස් එක හොරගම් කළා දැන් කෑ ගන්න පුද්ගලෙක් ඉන්නේ ජයිපේට ආරම කරනවා මෙහෙම කරන දැන් එයා කියනවනේ ජයිපේ පරද්දන්න එයා මිලියන් 50ක් වෙන් කරලා තියෙනවා කියලා ඉතින් අපි අහන්නේ එවැනි දූෂිත පුද්ගලයන් ආණ්ඩුවෙන් අධිචෝදනා ලැබ අධිකරණයෙන් අධිචෝදනා ලැබලා තියෙන පුද්ගලයන් ජයපේ පරද්දන්න කෝටි 5ක් වෙන් කරනකොට ਉਹ දිනවන්න හදනගෙන කවුද එතකොට? ਉਹ දිනවන්න හදන්නේ මේ ආණ්ඩුව පොදු ජන පෙරමුණ ආණ්ඩුවනේ. ඒතර ආණ්ඩුව දිනවන්න එතුමා කොච්චර වෙන් කළාද මුදා?
ඇයි එතුමා ආණ්ඩුව දෙනවන්නේ? නේවි එක සතුව තිබිච්ච ව්‍යාපාරය සතුව තියෙන ව්‍යාපාර කමන්ට ගන්න. ඒ නිසා කවුද ඕන වෙන්නේ? ඒ ලොකු සල්ලි වලට යට වෙන්නේ නැති අදෝෂිත පිරිසක් අවශ්‍ය. ඒ නිසා කෙටි කළ කිව්වොත් මාළිමාවට ඡන්ද දෙන්න හේතු තුනක් තියෙනවා. එකක් මාතෘභූමියේ සෛරීත්‍ය වෙනුවෙන් දීලා නම් මනන් නැතුව වැඩ කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ මාළිමාව. දෙක ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ඉතාම සාධාරණ සබුද්ධිකව ඇමතිවරු සමග අනවශ්‍ය ගැටලු හදාගන්න නැතුව සාකච්ඡා කරලා ප්‍රශ්න දාන්න ඉදිරිපත් කරන්න සටන් කරන්න පුළුවන් පිරිස ඉන්නේ මාළිමාව. තුන පිරිසිදු පාර්ලිමේන්තුවක් වෙනුවෙන් පිරිස ඉන්නේ මාළිමාව. ඉතින් ඒකයි අපි කියන්නේ ඒ සිල්මිර එක හරහා මේ සැරේ ජාතික ජනබල වේගෙන් මාළිමාවෙන් විශාල පිරිසක් ප්‍රබල නියෝජනයක් අපට ලබා දෙන්න අපි මේ අවශ්‍යතා තුන මේ අරමුණු තුන වෙනුවෙන් මේ ඊළඟ අවුරුදු පහ අපි කටයුතු කරමු. ඔබ සේනාධිපති මහත්මයා ගැන කතා කර දැන් මම ඒකත් අහන්නේ ඉන්නේ මේ ජනතා විරුද්ධ කරන ආසන්නයේම මූලදුන් කාරණය. දැන් යහපාලන රජයේ දේශපාලන පලී ගැනීම පිළිබඳ තොරතුරු රැස් කිරීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමට අනුකමන්ත සනක් සහෝදරට එන්න කියලා කිව්වා. ලාල්කාන්ත සහෝදරයාත් එක්ක ගියා. දැන් මේකත් අනුබෝධයටපත් වෙලා තියෙනවා නීතිපති ලිහිබුරි ඔබගෙන්. ඔහු කියලා තියෙන මේක මේ රාජ්‍ය සේවයේ පොලිසියට පමණයි පුළුවන් සේනාධිපති මහත්මයාට මේකේ අයිතියක් නැහැයි කියලා. දැන් ඔහු කියලා තියෙනවා සේනාධිපති මහත්මයා මේ කරන්නේ පරීක්ෂණ කරපුවායි බය කරන්න කියලා. දැන් මේ කොමිසමක් දේශපාලන ඉලක්කයකට නේද යන්නේ? ඊට පැහැදිලි මම හිතන්නේ ඒක අපි පැහැදිලි කරනවට වඩා නීතිපතිතුමා පැහැදිලි කරලා තිබෙනවා. ඒ කියන්නේ පළවෙනි කරුණ තමයි දැන් ආණ්ඩුවේ නීතිපතිවරයාගේ උපදෙස් ගන්න නැතුවද මේවා පත් කරන්නේ කියලා. ඒකයි ඒකෙන් මම තේරෙනවා ආණ්ඩුව නීති විරෝධී දෙයක් කරලා තියෙන දේශපාලන මනාවකට කියලා. දැන් හෙටත් ඔය කොමිසම කැඳවලා තියෙනවා. අපි හෙට යනවා. ඉතින් මෙතන තීරණය තමයි අපි ඔබට මතකද දන්නේ මංජුල මේ ලාල් සහෝදරයා ලාල්කාන්ත සහෝදරයා ඔය රනිල් මෛත්‍රී ආණ්ඩුව තියෙන කාලේ මුල් අවුරුද්ද විතර පැනනට පස්සේ අවුරුද්දක් දෙකක් විතර පැනනට පස්සේ කිව්වා මොකද්ද මේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරු විසින් අල්ලලා කියලා. ඒ රනිල් මෛත්‍රී ආණ්ඩුවත් ඔය ඇවන්ගාඩ් සභාපති ඇතුළු විවිධ දූෂක ඒ රාජපක්ෂ පාලනය හොරකම් කරපු කට්ටිය විසින් ඇත්තටම අල්ලගත්තා. අල්ලගෙන තමන්ගේ පරීක්ෂණ ටික කොහොම හරි යට ගහගත්තා. ඊට පස්සේ දැන්වලා තියෙන්නේ ඒ දූෂිත වලල්ල, ඒ දූෂිත දේශපාලන වලල්ල, නිලධාරී වලල්ල, දැන් ඔය අවන්ගාඩ්ල වගේ ඒකෙන් හම්බ කරගත්ත පුද්ගලයෝ දැන් මේ වලල්ල දැන් ආණ්ඩුවක්ම හදාගෙන දැන් මම දන්නවා දැන් ඔය මහා බැංකුවේ අධිපතිතුමාලට බැනලා දැන් වියදම් වෙන් කරානේ රුපියල් කෝටි 2800ක්. හැබැයි මහා බැංකුව වක් කියන්නේ පාර්ලිමේන්තුවට. මහා බැංකුව කියන්නේ මහා බැංකුව ස්වාධීන ආයතනයක්. අතර පාර්ලිමේන්තුවක් ආපහු කාලික කරන ප්‍රශ්කිරීම් වලට කවුද වගකීම ගන්නේ? ඔව් මහා බැංකුව ප්‍රශ්න කරන වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ කෝප්කාරක සභාවට. මහා බැංකුව තමයි ලංකාවේ 48න් පස්සේ හදපු පළවෙනි ස්වාධීන ආයතනය. ඒකේ මහා බැංකුව අඩුපාඩුකම් වෙනම තියෙනවා. මම ඒකෙන් මතු කරන්න හදන්නේ. මම කියන්න හදන්නේ දැන් මේ දූෂිත කණ්ඩායම දැන් බලය අල්ලගෙන රටේ බලයයි හැමතැනම බලය අල්ලගෙන මම කියන්නේ හැදුවේ දැන් ජනාධිපතිතුමා කෑ ගැහුවනේ මහා බැංකුවට සල්ලි දෙන්න කියලා ව්‍යාපාරිකයන්ට. දැන් අපි ජනාධිපතිතුමාට කියන්න කැමති දැන් මේ දුන්නු මුදල් ප්‍රමාණය ඔබතුමා ප්‍රතිසිත කරන්න දැන්. දැන් මේ මුදල් ප්‍රමාණය කාටද දුන්නේ? තව කාටවත් දීලා නැහැ. දැන් ආණ්ඩුව කියනවා දුන්නා කියලා. අපි වගකීමෙන් කියනවා ආණ්ඩුවට සම්බන්ධ ඉතාම දූෂිත ව්‍යාපාරික වලල්ලකට සමහර අය දීලා තියෙනවා කෝටි 100 මේ දින කීපය තුන. කෝටි 100කට වඩා ඉන්නවා මේ ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයෝ. හොඳද? එතකොට ඒ අපි ඉතාම වගකීමෙන් කියන්නේ. ඒ නිසා අපි කියන්නේ 104 පොලියට 104 පොලියට කෝටි 100ක් ගත්තට පස්සේ දැන් රටේ ණය දෙන්නේ කීයද? 112ට. 112ටත් වැඩි. ඒතර එතනම කොච්චර ලාභද? 108. ඒ නිසා හැබැයි මේ පරණ ණය ගෙවන්නත් එක්ක කියලා කියන්නේ? නෑ. සම්පූර්ණයෙන්ම අපි කියනවා මේ සද්ද දැම්මෙත් ඒ සද්ද එච්චර ලොකුවට ආවේ ජනාධිපතිතුමාගෙන් එතුමාගේ ළඟ ඉන්න යාට සල්ලි හම්බුනේ. මම ළඟ ඉන්න යාට සල්ලි හම්බුනේ. ඒගොල්ල තමයි දැන් කෝටි 100 අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක අමතර කරා. ඒ නිසා මම කියන්න හදන්නේ දැන් ඔබතුමා මතු කරපු දේ කොමිසම සම්බන්ධව ගත්තොත් මන්ජුල කොමිසම නීති විරෝධී කියලා රටේ නීතිපති කියලා දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව. ඉතින් අනුක්‍රම ව්‍යවස්ථාවේ 4D 105 ව්‍යවස්ථාවට අනුව නීතිපතිවරයා ගන්න තීරණ එහෙම සමාලෝචනය කරන්න බෑ කියලා තෝලියෝ මෙලියලා තියෙනවා මේ කොමිසමට. උපාලි අබිරත්න මහත්මයාගේ සභාපතිත්වයෙන් තියෙන කොමිසමට. ඔව් එතන ඛේදවාචකයක් තියෙනවා. අපි ගියාම අපි අදූෂිතයි. අපි දේශපාලන ව්‍යාපාරයක්. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි නිදහසේ කටයුතු කරනවා. අපි එතන දැක්කම මුළු නාවික හමුදාවේ
Three Forces Command Ravindra Vijayagunawara Sirivarda ඊට පස්සේ අනිත් නායක හමුදාවේ ප්‍රධානීන් එතන ඔහුට වඩා මේ 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 මොනවාද ඉතාලම මේ අඩු නිලයක් තිබිච්ච විවිධ නායක හමුදාවේ විවිධ දූෂණ වලට සම්බන්ධලා එකේ නිරපපු මේ සේනාධිපති කියන පුද්ගලයා විසින් ගෝඨාභ රාජපක්ෂ මහතුමාගේ උදව් මත මුළු නායක හමුදාව දන ගහලා තියෙන විදිය දන ගසලා තියෙන විදිය ඔබට බලන්න පුළුවන් ඒ කොමිසම බැලුවම ඇත්තද දැන් ඉතාලම තමංග රාජකාරියක නායක හමුදා නිලධාරී නිලධාරී දැන් මේ රාජකාරී කරපු නිසා දැන් එයා ලපශ්‍ය කරනවා පොලිසිය නිලධාරීන් ප්‍රශ්න කරනවා එතන ඒ නිසා ඒ කොමිසම ගත්තා ඒ කොමිසම ගත්තොත් දැන් පහුගිය රයිල් මෛත්‍රී ආණ්ඩුව මැදදී මේ හොරු විසින් ඒ ආණ්ඩුව අල්ලගත්තා තරමක් දැන් කෙලින්ම හොරුම ආණ්ඩුව හදාගෙන තියෙනවා දැන් හොරු විසින් පොලිසිය මම දැක්කා දැන් එතන අනුරසවරයාගේ ප්‍රශ්න කිරීමට කලින් මේ ආණ්ඩුව හිටපු ඇමතිවරේ මේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයා හිටපු ආණ්ඩුවේ විදේශ ඇමතිවරේ ඔහු දැන් පැමිණිල්ලක් දාලා තියෙනවා මොකටද අල්ලාස් කොමිසමට විරුද්ධව ඒ කියන්නේ මේ අල්ලාස් කොමිසමෙන් ඒ හිටපු විදේශ ඇමතිවරයා රාජ්‍ය මුදල් වැඩිපුර විදං කරායි නාසි කරායි කියලා පරීක්ෂණයක් කළා කියලා දැන් ඔහු ඇවිල්ලා අල්ලාස් කොමිසමට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනවා ඒ කොමිසමේ මොකද ඔහු සාක්ෂි දෙනවා අපි අහගෙන හිටියා දැන් ප්‍රමාණයකට අල්ලස් කොමිසම විරුද්ධව මේ මට විරුද්ධව පරීක්ෂණයක් කරගන්න දැන් ඇත්තටම අපිට තියෙන්නේ දැන් ඉදිරියේදී මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රමේශ කාර්තුමාලාට ඇයි අපිට විරුද්ධව නඩු තීන්දුව දුන්නේ කියලා ඉස්සරහට අපරාධකාරයන්ට උතන්න යන්න පුළුවන් මුල් පොලිසි පිටින් පුළුවන් ගෙනියන්න දැන් ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුව පත්තල මාස 6යි මාස 6කදී මෙහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ අගෝස්තු පහෙන් පස්සේ කොහමද වෙන්නේ කියලා. ඒකයි අපි ජනතාවට කියන්නේ. ආණ්ඩුව හැදලා ඉවරයි. ජනතාවගේ කැමැත්ත මතනේ. හැබැයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඒ ආණ්ඩුව එන්නේ මොන පැත්තරද කියලා. ඊටාම තිරස්ඨීන උදාහරණයක් මෙතන තියෙනවා. ඔවුන් නායක හමුදා වුණා ධන ගස්සන ලෑස්ති කෝටිපති දූෂිතයෙක් ඉස්සරහා ගිය. ඒක තමයි පෙන්වන්නේ මේ දේශ ප්‍රේම ගැන කතා කරන්නේ මේ මේ කොමිසමේ මොකද්ද පෙන්වන්නේ? ඕන හොරෙක් වෙනුවෙන් Tamante හිතවත් හොරෙක් වෙනුවෙන් මුළු නායක හමුදාව නීතිපතිවරයා කියලා තියෙන සේනාධිපති මහත්මයා මේ වර්ධි තැනක පැමිණිලා දාලා තියෙන කියලා. එකක් ඔහුව අධිචෝදන ලැබපු පුද්ගලයෙක්. හරි කවුට අදාළ නැති තැනක් මේක. මේක අදාළ නැහැ. ඒක දැන් සාමාන්‍ය පුද්ගලයා ආණ්ඩුවේ හිතවතෙන් නොවුන පුද්ගලයෙක් ගියා නම් ඔතෙන්ට පැමිණිලි කරා. දැන් හරිද? අපි දමු දැන් පහුගිය එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් ව්‍යාපාර නැති වෙච්ච අඩු වෙච්ච කට්ටිය තව ඉන්නේ නැතිනේ. හරි. ඒ ඔක්කොම දැන් ඔතෙන්ට ගියා නම් බාර ගන්නවද කොමිසම? බාර ගන්නේ නැහැ. අනික මම ඉතාල වැඩගත් දෙයක් කියන්නම් මංජුල දැන් මේ නැවක් අතරන් ගොඩ ගත්තා කියලා මේ කියන්නේ නමුත් ඉසාම පැහැදිලි කරනවා මේ විදේශ නෞ වාණිජ නෞකාවලට ආරක්ෂාව දීමේ ව්‍යාපාරය ඒක ආරම්භ කළේ ඔය කියන පුද්ගලයා නෙමෙයි ඔය දූෂිත නම් දරපු පුද්ගල චෝදනා ලබපු පුද්ගලයා නෙමෙයි සේනාධිපති කියන්නේ ඒක ආරම්භ කළේ ශ්‍රී ලංකා නායක හමුදාව කියන එක මම දැක්කා නායක හමුදා ලැබුණා නායක හමුදාපති සින්නයි අමැතිතුමා ඊට පැහැදිලිව කියනවා එක්සත් ජාතික සංවිධානයෙන් උන්ගේ ඉල්ලුවේ කියලා. නා ශ්‍රී ලංකා නෙවෙයි කියන්නේ. ඒ වගේම එසම් ව්‍යාපාරේ පටන් ගත්තේ නාවික හමුදා. නාවික හමුදාව තමයි ලංකාවට ආදායම ගෙනාවේ. එහෙම කරගෙන යද්දී තමයි ඒක අත්පත් කරගත්තේ. ඒක රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ විශේෂම ගෝඨාභ රාජපක්ෂ. මම එතෙදි වගේම කියන මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නැති තරම් නේ. මේ සේනාධිපතිගේ ව්‍යාපාරය සහ මුලින්ම ගෝඨාභ රාජපක්ෂ මැතිතුමා මත ලැබිච්ච දෙයක්. එදා තිබුණේ එතුමාට ඒක දුන්නා. අද ගෝඨාභ රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් තමයි ඔහුට මේ මෙතරම් බලයක් ලැබිලා තියෙන්නේ. තමන්ට අයිතියක් නැති කොමිසම් වලට කියලා පැමිණිලි කරන්න පවා. සහ රූපాయ නාලිකාවට ඇවිල්ලා කියන්න මම අහවලට අච්චර දුන්නා මෙච්චර දුන්නා කියලා. හරිද? ඒ නිසා දැන් ඔහුම කියලා තියන්නේ ওই ජයිපින් 9 දෙනා එක මිටට උත්තර දෙන්නම් කියලා. ඔව් මේ මම කියන්නේ අපිට ඒ හොරෙක් එක වාද කරන්න ඕනේ නැහැ. අපි හොරු ගන්න වැඩක් නෝකට. අපි කව එයා කවුද ඇත්තටම? ඔව් කවුද මේ? අභියෝග කරේ මම කරේ මට්ටමක් තියෙන උනේ. දැන් එයා හිතන් ඉන්නවා රාජපක්ෂගේ කුක්ෙක් වුණාම අපි එයාව සලකන්න ඕන කියලා නේ. අපි රාජපක්ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරන්න ඇසි ගෝඨාභ මහත්මයා. අපි එතුමගෙන් අහන්න කැමති දැන් වුණා. අර කාසා කියලා. ඒ කියන්නේ දැන් ෂිපින් ඒජන්ට්ලා 134ක් විසින් තමයි ලංකාවේ අවුරුදු 100 ගාණක් තිස්සේ ඔය ලංකාවේ නැව්වල එන නාවිකයන් ඉන්නවනේ. විදේශ නැව්වල ඒගොල්ලන්ම නවාතන් ගන්නන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන විවිධ සේවාවල් සපයන්න ඒක
shipping agent lah kesini setak samaga mak kanda anak tamai kali, aku tuh sih kan nanti sih. Then deda sekolah yang pas deda, dan ini pada mau kata kali. Then ya shipping agent lah teh tipe cewek apa aja, janadi lekam kara le liung mal, niaga mata, then kelim ma, me oya kini abang kah nisah kesana ada betul deh no. Eka sale aja nih dollar hata kan, api liung kiung saya itu wasan ke samar segmen itu tuh mau jadi pat kelat deh no. Karena shipping agent lah company kasih teh satra kapala, ay gota beraja bakso main tuh mami, abang kah itu karir dia ya nih. Mulu naga kah muda wak dana gas satu put gede, dana gas salah, ay mesen aja betul rakin nih hajar. Ini sah, misalnya ti mama kakiyan, na gudak kah itu, na meme, ya agi apa aja, pahara kah tanah kah muda agan, naga kah muda agi apa aja, ya agi hita wat gota agar aja paksa mete tu mama gini, oh laba agatta, eva kah mete kisi tu, desa pahara mete hati mak mata meme, Lanka aye, niti hati eno, nevak Lanka aye, tu luar nama, kalid danun diu tu naga kah muda aja, payesa tarat pay, anuhaya tatar kala, hatta deka tatar kala, ek kisi wak metu. Lankawe bumi itu atur lecet nawak tamai, nawak kami dawa gila, samaan routine jo pegolok, nawu hara pansiye katama dawu rudde katih ma, ya nama, ikan bana nama, eh mana nawu license katih nama, nama prasyan nih, ti mekade kisi ma license nih kagun nih, eh ma samaan routine nih kagih lata mai, oya abang kat kira nawu atenah bodaga, itu kalo tamai, ikan license katih ini, tuak ko tuak karang nih, tuak patasiya dahatu nak kambe. Emulsion tiada kan, nabe? Mama ini license nya kerja. Eke tiennye tua aku tu nai, wedi unda sulu pramanya aku kan? Meke tienno wedi unda laksa deh kita wedi. Isa mae nawe kah muda sebelu, mae saman raja kahari kini lagat teka. Meke nato mae orang elektron single lagi, wicakshana bawa ag mata hari maga penny mae mata kaya itu deh ane me. Ini, eh parisi deh kapan dah hari entah mae ada kan? Sena hati lekang dana kasan nih. Ini sapa kaya kaya ane. Hoge chodana sambandhawa apita prashnaya nam dadaga de tiyene metana me deshapalana komisama deshapalana washeen umana mata pat karapu komisama visin me palane vyaja desha prema hondin penawa dushidana araksha karimata wada oun lasti man dakka ye sinnaya mathuma kiyenawa loke kuda boat wala yana best navy ekak lankawa kiyala e navy eke lokko thamai danagassanne damme anta dushite kisara Apa yang kamu dengan tiras cina pahara di mana, tapi itu negara rata rata negara pukul hari api, tapi kata benda kalau itu ini, itu diri ini, tapi teh mereka kata benda kalau pulau antang mana, tapi kata benda kalau. Tapi itu pasalnya anak kawan saya negara mana kira tiennya ni, oh mungkin ini paksi, api dana itu cuma guna dalam sahaja negara kami ke naik ya, ikut mah perdana ni, tapi mungkin ini kodan ni naik kira. Paksi itu ada kira, api dana ini, api halat tiennya, eh mungkin ini kira, oh tapi asuh atau semua pasi paksi guna negara ini kira. Memang, dan asuhan asuhan memang paksa guna kamu ekkinekne, memang api menari bisnis atau aktif orang apa kekian peluang, memang keep dengan kinoa, so manusia masih kan saudara, itu lu tilin sila saudara, memang perlu sakinna, ini Kumar guna tanam kene kila ne, memang api kila di, memang kene jauh pihiti ne, Kumar guna tanam kila kene inno ane, di dang ini sa api, jauh pihiti ne. Jadi, ekornya sih ada. Apa kian nih? Mewela aja dekat tuh nanti. Tapi, api ter, rata, bodoh, prasnya tipe. Nah, parasara prasnya kita nggak kok. Mata kuliah kuno kan tadi. Tapi, loko prasnya kan? Jadi, ekor di api, ekor tuh ada keran, nona keran, evin ini ekor berarti pati itu na. Ekor tuh ada kiri mereka dag. Naya nih manjul. Dobe madya itu nama kiri kara dag kuno. Apa yang makan nama dobe madya itu nih kata kara. Mami itu nih, ekor tuh mami, mami, jadi pengi wajib tuh lagi bukan dia mak tuh, mami perlu kami. Karena anak ya, ini kayak ibarat pelagi kuaya kayak, karena saya lagi tuh perisak desa pan apa tuh keran netnya, itu, eva kayak matawat perisak, nama tuh jahit pertama sama mandala, tapi nama, ya tare, api itu, ekta ada keran pulau angga sahaja, tapi kita ada karena api itu bukan view, tuh suhu tuh kira dia. Dahun nah, paksa kayaknya dua tahun sekarang, awasta wati nana. Ani mana, mesti sakat cakar lah nih, me, orang ini pulau.
Awang ke saudara-saudara yang bisa alam permainan ke desa mana anak kita ini asalnya samara UMP lagi lagi, samara perujukan perempuan lagi, samara nikam mah kadang mati lagi. Tapi ayatnya ini E berada kerabu pilih sesama dengan mangkita ini jaype tulah kawada awat, un sama kerana mati kerana dunia kerana beri beri. Maka itu un boru karunia mati, satte karunia mati jaype terkerana biaya jadi mama ikhaya melunut kiri, bi bara kerana api hadagan doni jaype, adu padu ganti ini api hadagan doni. Api asuh atau anu kali baca dewa saman tu api aragale pertisip karena api aragale kan api tamat mah sahati kan mau api rata beden awal kanu karena kadai aragale tu lah api paranek karena beri baca baru kan api awangka mau kampa api kisima eva ni rakin na usaha karena mungkin beri di benda pulua beri katanya beri di pas ekakena truly ekakena awangka mah thamang kampanya tiada lagi api orang tiak desa pukul lagi kan. Asuh atau anu kali api api rata benu yang kerap aragale sahaja, na ikat itu lebih cewa ada tienno, adu padu kan tu na serius sih, api mana mata keran naya kira, me tisek kau rudak, ono tatra apa galah tienno, itu eva ke matamai, oya kan nama saman, tapi ikai, ita amat dusta akarai te jayu pete vivechane kerala, meka vinash keran nusa guru perisak petian, mungkin ap me paksi lesi engah do paksi ane me ini. Mereka memang ke paksa, prata kat ini ke wasia. Eka mama ini nisah kira, ane mama itu ya anak pulua sama. Mama kan minisui nasi, anak pulua. Mama ini nasi orang kira ni memang kaya. Mama kaya ni jayu pe kaya ni mereka ini mahapoli upadicce saman ne paulu la daru angge. Awang ke minisung yang gaya nung hadu ku paksa kene. Eka watine kak mereka. Nah, loko horak angge na dusi tebabi antora ayat nengana pariksha karan. Apa rata samar vidu tu yano Denmark kena Sydney. Mama kaya ni pelawat tetele. Arief biar apa mana? Foreign experience kan? Ini pelbagai macam ting. Ike inno sejajar yang mana kerana? Orang kan kerana nenek. Api paksa mula sana sali di la dalan orang natal neti bini. Di mami ike itu insa. Evani paksa aku ina sekarang na dusta le sekarang tu kerja apa berat dah. Ike adu pada adu kan kerana ke benar dia. Kita insa mami ike itu. Api dia kerja berapa kan pola tenggat dia kerja berapa kerana? Apa main sudana? Atau dia sanggah dia berasa kerana samgan ini mati. Abda wasi apa dia arit dia uye. जनता विमुक्ति परमुने जाति के संविधायक बीमार रत्नायक महात्मा और जाति के जनबल वेगे जाति के लाइसेंस अपेक्षित होने साथ इधर पाते हुए सिन्ना आपीलों पर यालिस तुम अंतिम अन्न सूत्र अंतिम अन्न आप लोग देखो सहाय में इधर आप लोग उत्सव का बहुत कारणों कथा करने तीव्र खाले वेलावे मधिका मत इधर Asian Mirror.lk